දරුවන් සමගී කලා සංසදේ අපි දැක්කා ටබ්ලා මල්ලි ඇවිල්ලා මාර ටබ්ලා කියන්නේ ටබ්ලාෙන් වෙන බයිලාවක් ගන්න සීන් එකක් ටබ්ලා මල්ලි නැත්තම් අර අපිට ගැප්ලම් අර කොම්බු චැනල් එකේ කොමඩි වැඩේ කරන්නේ මේ ටබ්ලා මල්ලි තමයි අපි දැකලා තියෙනවා ඉතින් පේෂල කිව්වහම අපි දැක්කා පේෂල කියන්නේ කවුද එයාගේ යාළුවෝ ඉරාජ්ලා එතකොට ඒ ඔක්කොම ඉරාජ් කියන්නේ කවුද කියලා ඕගලන්ට ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ එතකොට මේ ඉරාජ්ලාගේ පරම්පරාව හරි එහෙම නැත්නම් ඉරාජ්ලාගේ සෙට් එකේ ඉන්න හොඳ හිතවතෙක් තමයි මේ පේෂල කියලා කියන්නේ. එතකොට දමිතා වේරත්න අපි දැන් මේ ඒ අර කලා සංස්කෘතියේ සෙට් එකේ අර දන්න මුණුවල් නොදන්න මුණුවල් ගොඩක් තිබුණා. ඒ දිදී කොහොම හරි කමන්නේ. ඒ හිටපු අයගෙන් ප්‍රධාන කතිකයෝ වීරයෝ වගේ මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සු දැනගෙන ඉන්න මිනිස්සු ගන්නේ වැඩිපුර දේවල් මිනිස්සු ගන්නෙ නේද? එහෙම ඒ හින්දානේ මේ සමගි කලා සංසදයේ කියන මේ මේ සමගි ජන බලවේගයේ විස්තරේට මේ කලාකාරයෝ වෙනුවෙන් මේගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි දන්නවා දමිතා අබේරත්න මේ ඉන්නේ අප පිට. මොකද අර ඔයගොල්ලන් මතක ඇති ඔය ඉස්සෙල්ලා ලොකුවටම කතා බහ ගියා. ඇතුළෙත් හිටියා මේ එයයි එයාගේ සහකාරයයි එකහුවෙලා කාවත මන්දාර 130 ගානකට රවට්ටලා. ඉතින් කොමාරි අතුලේ ඉඳලිවෙලා දැන් අප පිට තමයි ඉන්නේ. හැබැයි මේ අප පිට ඉන්න මිනිස්සුන් ඉස්සරහට දාලා තමයි සජබේ කියන්නේ සජබේ ආණ්ඩුවක් යටතේ එමත සජිත්ගේ ජනාධිපති කම යටතේ මොකද කියන්නේ යා කිසිම වංචාවක් නැතුව කරන්න පුළුවන් පාලනයක් ඇති කරනවා කියලා කවුද කියන්නේ මේ මේ අප පිට නිදාසලා ඉන්න මිනිස්සෙක් තමයි මේක කියන්නේ. එතකොට අපි කියන්නේ දමිතා මේ දමිතට වඩා මේක සජිස්ට් අපි කියන්නේ තමන්ගේ ප්‍රතිරූපේ නිර්මාණය කරන්න එහෙම නැත්නම් කලාකාරයෝ කියන පිරිස දාලිවිර වෙලා සමාජයේ මිනිස්සු කැමැත්තෙන් ඉන්න මිනිස්සුන්ව වෙනස් කරන්න පත් කරන චරිත අතුම ගන්න ඒ මිනිස්සුවට ටිකක් සුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට අර නායකයා කියන එහෙම නැත්නම් අර දැන් මේගොල්ලෝන්වත් දාලා තියෙන්නේ රටේ යම්කිසි පිරිසක් නියෝජනය කරන්නේ කලාකාරයෝ කියලා කියන්නේ. ඒකෝර යම්කිසි පිරිසක් නියෝජනය කරනවා පොඩි පොඩි ත්‍රිල් එකක් ආතල් එකක් තියෙනවා මිනිස්සුන්ට. ආ මේ ආත්මේ මේගොල්ලොත් එක්ක ඉන්නේ අපිත් පොඩ්ඩක් බලන්න ඕනේ සජිත් කියන නේද එහෙම කියලා. නැත්නම් ඔය මේන් පීපී එකේ ඉන්න කට්ටිය හරි කොහේ හරි ඉන්න දැන් ඔය ප්‍රදීප් ගාව ඉන්නා වගේම අනුර ගාවත් ඉන්නවා ඒ වගේම මහින්ද ගාවත් ඉන්නවා ඔය වටේම අපි දන්නවනේ. එතකොට ඒගොල්ලෝ කොහොමද රටට මිනිස්සුන්ට දෙන්නේ ආදර්ශය? එහෙම නැත්නම් මේ මනුස්සය මොන වගේ සුදු චරිතයක්ද කළු චරිතයක්ද ඒ හා සම්බන්ධව Tamanට ලැබෙන වාසි පාඩුත් එක්ක තමයි ඔය කතන්දරේ වෙනස් වෙන්නේ. මුළුමහත් ජනතාවකට කතා කරනකොට දැන් මේ ඇවිල්ලා කලා සංසදේ කියලා හදාගත්තු සෙට් එක ඇවිල්ලා කතා කරනකොට අඩුම ගානේ එතන ඉන්න ඕන මිනිස්සුන්ගේ හිත දිනාගත්තු සෙට් එක. දැන් ටබ්ලා මල්ලි අපි දන්නවා බයිල ගහනවා විහිළු කරනවා නේද? කුණුහත්ප විහිළු අනම්මනම් කරනවා. ඒ ගෑන් ළමයි වර පොඩි මේ මොනවාද දෙරණෙන් ඇවිල්ලා තියෙන ඔය සංගීත මේවට ඇවිල්ලා ඒකෙන් දිනුම් ගත්තු ගායක ගායිකාවන් එක්කනල්ලා මේ එලි පිටම රෙදි ගැලවෙන විහිළු කරන චරිතයක් තමයි පේෂල කියන්නේ. එතකොට මේ පේෂල කියන චරිතය දාලා තමයි මේ සමගී කලා සංසදයේ උත්සාහ කරන්නේ මිනිසුන්ගේ ඡන්ද වැඩි කරගන්න. එහෙම නැත්නම් කවුද සජිත්ගේ ඡන්ද වැඩි කරගන්න. ඉතින් ටබ්ලා මල්ලිට අපිට කියන්න තියෙන්නේ මේ ටබ්ලාවෙන් ගහන එහෙම නැත්නම් අර කොමඩි විහිළු කරන කුණුහර්ප කතා කියන දේවල් වලට වඩා ටිකක් එහා ගිය ටිකක් නෙමෙයි බොහෝ එහා ගිය ගොඩක් එහා ගිය දෙයක් තමයි මේ ජනාධිපතිවරණය කියලා කියන්නේ. ඒවට දමිතලව මේ කියන කතාව එක මිනිසුන්ගේ හිත වෙනස් කරන්න ටිකක් අමාරුයි මේ රටේ දැන් තියෙන තත්ත්වෙ උඩ කියලා තමයි අපිට කියන්නේ. ඒතොර අපිට කියන්න තියෙන තව එකක් තමයි සජිත් ප්‍රේමදාස මේ උත්සාහ කරන ජනාධිපතිවරණයට මොන විදියකටද මිනිසුන්ට ඒගොල්ලෝ එයා වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් වෙන්නේ කියලා. මොකද්ද අපි එහෙම කියන්නේ හේතුව තමයි දැන් මං හිතන්නේ අර ස්කෝල් වලට බෙදලා අර මේ ඒක නවත්තලා තියෙන්නේ මං හිතන්නේ. මොකද දැන් ජනාධිපතිවරණය ප්‍රකාශරපත් කළා තියෙන නිසා දැන් මුකුත් බෙදන්න බෑ. එතකොට මේ බෙදන කතාව කතා කරන්න මට හිතුනේ සජිත් ප්‍රේමදාස සංස්කෘතික අමාත්‍යාංශයේ මේ සංස්කෘතික අරමුදලින් රුපියල් මිලියන 5500ක් මිසින් වෙලා කියලා. එහෙම නැත්නම් මේකට වෙච්ච දෙයක් නැහැ කියලා වෙලා තමයි මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ. මේ
සංස්කෘතික අරමු අරමුදලේ තිබිච්ච 50 රුපියල් මිලියන 5550. එතකොට මේ සජිත් ප්‍රේමදාසගේ තියෙන ක්‍රමයේ තමයි බෙදීම. එහෙම නැත්නම් උත්සවයක් తీරෙලා ඒ සමරුපලක අනම්මනම් ඒ ක්‍රමයේ තමයි සජිත් ප්‍රේමදාස දිගින් දිගටම අරන් ආයේ. මොකද අපි දන්න අපිට මතක ඇති කාලේ ප්‍රේමදාස එයාගේ සජිත්ගේ තාත්තත් මේ හා සමානව අපිට මතකයි ගම්මුදා හදලා අපේ වරදක් කියනෝ නෙමෙයි ඒව හදපු එක හොඳයි හදපු විදිහ අදාළ නැහැ නමුත් හදපු ක්‍රමේ හොඳයි කියන්නේ එහෙම දෙයක් කරන එක මිනිස්සුන්ට හොඳයි ඒක අපි නැහැ කියලා කියන්නේ කොහොමද සල්ලි හොයාගන්නේ ඒව මේවා ඒව වෙන කතාවක් අපි ඕන තරම් කතා කරලා තියෙනවා සල්ලි කොහොමද ලැබුණේ සල්ලි කොහොමද දීරද ලැබෙන්නේ කොහොමද ඒවට අරමුදල් සම්පාදනය කරගන්නේ කියලා අපි කතා කරලා තියෙනවා එතකොට මේ ඉස්කෝලවල වලට ගිහිල්ලා මේ සූරු පන්ති කාමර දීලා අරමේව කරන්න කිසිම වමනාවක් වෙන්නේ නැහැ සජිත් ප්‍රේමදාසලා ආණ්ඩුව තියෙන කාලේ ඇමතිකම් කරපු කාලේ හරියට වැඩක් කරා නම් දිනුවෙන් දිනුවටපත් වෙන්න පුළුවන් තත්ත්වේ වැඩක් කරා නම් මේ විපක්ෂේ නම් මට මේ මම පැය 24ම වැඩ කරනවා කියලා නැහින්න දෙයක් නැහැ මොකද ඒගොල්ලෝ ආණ්ඩු කරපු කාලේ හරියට ඒ වැඩේ කරා නම් රටේ මිනිස්සුන්ට මේක මේට වඩා හොඳට දැනෙනවා නමුත් මේ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපේ නිර්මාණය වෙන්නෙම ප්‍රේමදාසගේ හරහා ඒ කියන්නේ පුතානෝ විදියට තමයි මේ එළියට එන්නේ මොකද නාමල් රාජපක්ෂ එන්නේ මහින්ද රාජපක්ෂගේ පුතානෝ විදියට තමයි එන්නේ මෙන්න මේ විදියට එන ප්‍රතිරූපයක් හදාගත්තු කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ සජිත් ප්‍රේමදාසගේ මේ අවුරුදු ගානක දේශපාලන කතාවේ බොහෝ දුරට තියෙන්නේ දුප්පත් මිනිසුන්ට බඩු බෙදීම එහෙම නැත්නම් දෙයක් දීමෙන් නමුත් ඊට වඩා දෙයක් අපි දැකලා නැහැ මිනිසුන් වෙනුවෙන් මේ කියන්නේ ලොකු දේවල් ඒ කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ආරම්භ කරලා අඩුම ගානේ රනිල් වික්‍රමසිංහ කියන අපි Wi-Fi දෙන්න මේ වගේ ලොකු කම්පැනියක් එක්ක කතා කරලා මේ විදිහට මේ නමුත් සජිත් ප්‍රේමදාසගේ තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි සරල සූපින් දේවල් මොකද ඒ වගේ දේවල් සමහර කියන්නේ දැන් ඔය gadulak වැසිකිලි කටක් තකරමක් කරේමේ මිනිස්සුන්ට ටිකක් ළඟ දැනෙනවා මොකද අද මිනිස්සෙගේ වහලෙ තෙමෙනවා නම් ඒ වහලෙ තෙමෙන මිනිස්සයාට ප්‍රාදේශීය මන්ත්‍රී ඇවිල්ලා වෙලා තකරන් ටිකක් බෙදලා දුන්නන් පස්සේ ඒ මිනිස්සයාගේ හිත සතුටින් පිරීලා යනවා මොකද අර gedara තෙමිච්ච හිල් ටික වැහිලා ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක ලොකු දෙයක් ඒ මිනිස්සුන්ට හැබැයි මිනිස්සුන්ට තේරුමක් නැහැ මේ රජයක් හරි එහෙම නැත්නම් නායකයෙක් හරි මොනවා හරි කෙනෙක් ඉන්න ඕනේ තමන්ගේ මුදල් පසුම්බිය ලොකු කරගන්න එහෙම නැත්නම් තමන්ගේ රැකියාව වැඩි කරගෙන ලොකු කරගෙන ඒකෙන් සමන්ට සල්ලියක් හම්බ කරගන්න ආදායමක් උපය ගන්න පුළුවන් තත්ත්වයක් හදන්න තමයි මේ මිනිස්සු ඉන්නේ කියන ක්‍රමේ අපේ රටේ නැහැ අපේ රටේ තියෙන්නම මේ යැපුම් මානසික මොනවා හරි කමන්නේ දෙනවා ඒ දෙන දේ අපි අල්ල ගන්න ඕනේ ආ ඒ දෙන කෙනාට තමයි අපි ඡන්දය දෙන්න ඕනේ කියලා වෙලා ක්‍රමේ තමයි අපි මෙච්චර කාලයක් තින්නේ ඒ හින්දා තමයි මේ සංස්කෘතික අරමුදලේ මේ රුපියල් මිලියන 55000ක් ඉවර වෙනකම්ම සජිත් ප්‍රේමදාස මේ බෙදීමේ කලාව කරලා තියෙන්නේ ඒතකොට සරදීල්ගේ දේශපාලනයේම සරදීල්ගේ ක්‍රමේ ඇප්ලයි කරන්න බෑ අපි රටකට මේ රටක් මේක ඇවිල්ලා මේ තනි මිනිස්සෙක් එහෙම නැත්නම් අර අපි පොඩි කාලේ බලපු රොබින් හුඩ් වගේ දේවල් මේ වගේ අර ෆැන්ටසී තියෙන දේවල් අපි රටවල වලට ඇප්ලයි කරන්න බෑ. එතකොට අපි කරන්න ඕනේ රටේ මේ මහ පොළොවේ පවතින දේවල් වලට හරියන මිනිස්සුන්ට සැලසුම් සහගත විදියට මොකක් හරි කරලා තමන්ගේ ආදායම් මාර්ගය වැඩි කරගන්න ක්‍රමයක් විදිහක් යටිතල පාසුකම් එක්ක ඒව හදන එකක් තමයි රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ජනාධිපති වෙලා දැන් ජනාධිපති සීනියක් නේ මේක මේ සජිත් ප්‍රේමදාසගේ දැන් සෑහෙන කාලයක් තිස්සේ එන ජනාධිපති හීනයක් තමයි මේක. එහෙම නැත්නම් මේ රටට කෙලවෙලා මේ මොහොතේ මේ අපි රට වෙනුවෙන් පෙනීහිඳලි වෙලා මේ රට අරගෙන වෙලා ගොඩ දානවා කියන එකක් නෙමෙයි සජිත්ගේ තියෙන්නේ. සජිත්ගේ තියෙන්නේ මේ ජනාධිපති හීනේ. තාත්තගෙන් පස්සේ මමත් මේක ජනාධිපති වෙන්න ඕනේ. දැන් නාමල්ගේ තියෙන්නේත් මමත් ජනාධිපති වෙන්න ඕනේ. තාත්තා ජනාධිපති වුණා, බාප්පා ජනාධිපති වුණා. එතකොට මමත් මේකේ වෙන්න ඕනේ. අපේ සීයලා මුත්තොල වුණා, මේ අගමැති වුණා. ඉන්නේ සිහිනේ තමයි මේ මිනිසුන්ගේ හිතවල තියෙන්නේ. එහෙම නැතුව මේ රට කෙලවෙලා තියෙන්නේ. රට මේ වෙලාවේ ගොඩ ගන්න අපි මේ විදියට මේ කට්ටිය එකතු කරගෙන මේ වගේ ටීම් එකක් අරගෙන යන්න ඕනේ කියන අනේ ක්‍රමවේදයක් හෝ ඒ ක්‍රමයක් මේ මිනිස්සු ඔළුවේ නැහැ. මේක තියෙන්නෙම අර තමන්ගේ ඔළුවේ තැම්පත් වෙච්ච හීනෙන් මිදෙන්න මේ හීනෙට යන්න. ඉතින් ඒක නිසා තමයි අපි මේ කියන්නේ මේ වගේ හීන දකින මිනිස්සු එහෙම නැත්නම් මේ වගේ අර ෆැන්ටසිය ජීවත් වෙච්ච
හීන දකින පරණ ක්‍රමවේදයක්ම ඉස්සරහට ගරා අරගෙන එන ගරා වැටිච්ච දේශපාලනයම තවත් නඩත්තු කරන්න උත්සාහ කරන මේ වගේ දේශපාලනඥයෝ අපි දැන් පැත්තකින් තියන්න ඕනේ කාලය වෙලා තියෙන. ඒගොල්ලන්ට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. මේ කලා සංගමයට කලාව කටයුතු කරන්න මේ අයිතියක් තියෙනවා. ඕන කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින අයිතියක් තියෙනවා. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් අපි කියන්නේ මේ රටේ මේ මොහොතේ රටේ ජනතාවට රටට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකද්ද? මේ රට හරි විදියට දක්කගෙන යන්න පුළුවන්, හරි විදියට ඉදිරියට ඇදගෙන යන්න පුළුවන් ඒ ටීම් එකක් රට ඇතුලේ බලයටපත් කරන එක තමයි කරන්න තියෙන්නේ. අන්න ඒ වෙනුවෙන් තමයි අපි පෙනී හිටින්නේ. මේක පක්ෂ ભેදයක් මුකුත් නැතුව අපි කතා කරන්නේ. මොකද අපි NPP එක වෙනුවෙන් කතා කරත් අපි මේ මේ රටේ රැල්ල හැදිලා තියෙන විදියට අපි ඒ විදියට කතා කරත් අපි මේ කොහෙන්වත් ආපු JVP කාර්යයක්වත් NPP කාර්යයක්වත් නෙමෙයි. හැබැයි මේ වෙලාවේ රටේ හරි පාරකට ගෙනියන්න පුළුවන් මිනිස්සු කොට්ටාසියක් බිහි වෙලා ඉන්නේ, ටීම් එකක් තියෙන්නේ, දැක්මක් තියෙන්නේ, වැඩපිළිවෙලක් තියෙන්නේ NPP එක සතු වෙලයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒකට තමයි අපි ඕගොල්ලන්ව මේ ඉස්සරහට අරන් යන්න උත්සාහ කරන්නේ. ඒක නිසා අපි සමගි කලා සංසදයට බොහොම ස්තුතිවන්ත වෙනවා. මිනිස්සු වෙනුවෙන් ඇවිල්ලි වෙලා මේ වගේ කතා කරලි වෙලා තවත් මිනිස්සුන්ට දැනගන්න පුළුවන් දේවල් දෙක තුනක් මිනිස්සු වෙනුවෙන් අතහැරලා ගියාට. මොකද මේකෙන් වාසි වෙන්නේ සජිත් ප්‍රේමදාසට නෙමෙයි, මේක සජිත් ප්‍රේමදාසට අවාසියක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ.